දවසක් මගේ යාළුවා හැමෝටම මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම මුලින්ම ඔයාලට කියලා දෙන්න යන්නේ ෆයිටර් මසුන්ගේ අභිජනන ක්‍රියාවලිය සිදු කරගන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් බෙටා ෆිෂ්. මුලින්ම මම අඩියක් පමණ දිග අඟල් 5ක් පමණ පළල උස අඟල් 7ක් විතර උස වීදුරු ටැංකියක් භාවිතා කරනවා. ඒකට මම වතුර වල අඟල් 4ක් විතර වතුර දා ගන්නවා. මොකද ඒක මම පස්සේ වලට කියන්නම්. ඒ අඟල් 4ක් විතර දාගන්නයි කියලා. ඊට පස්සේ අපි වතුර එකට ෆයිටර් පිරිමි මස්යාව එක් කරගන්න තමයි දැන් හදන්නේ. වතුර හොඳයි ඇලවල වල වතුර වගේ ගන්න තියෙනවා හොඳයි පිරිසිදු වතුර. එහෙම නැත්නම් මම නම් ක්ලෝරින් වතුර තමයි යූස් කරන්නේ. පැය 24ක් තියලා ක්ලෝරින් ගියාට පස්සේ තමයි මම දැම්මේ වතුර ටික. දැන් මම පිරිමි සතාව ටැංකියට මුදා හැරියා. දැන් ටැංකියේ හැමතැනම එහෙමයට බලනවා. දැන් මේකට මම එක් කරගන්නවා උපස්තරයක්. උපස්තරයට මම යොදාගන්නේ ඉට්ටිදි කැබැල්ලක්. ඔයාලට පුළුවන් ඒකට කේල් කොළ කෑල්ලක් හරි ශාක පත්‍රයක් ගන්න පුළුවන් මොකක් හරි. හොඳම දේ තමයි ඉට්ටිදි කැල්ලක්. ආ කෙසල් කොළේ කෙසල් කොළේටත් වැඩිය හොඳ ඉට්ටිදි කැල්ල විනිවිද පේන හින්දා වෙන පොර ගැව්වහම බිත්තර දැම්මම අපිට හොඳින් ඒක අද්දිනේ කරන්න ලේසි හින්දා තමයි ඉට්ටිදි කැබැල්ල මම තෝරගන්නේ. අර මම පෙන්නන්නම් ඒක දැන්. ඉට්ටිදි කැපැල්ල අයිනින් අපි අයිනින්කින් තියා ගන්නවා. මේකට මෙතලින් බ්ලූ ටිකක් එහෙම දාන්න ඕනේ. ඒක මම නම් දාන්නේ පැටව ආවට පස්සේ. දැන් මේ වතුරෙම තමයි මම ඔහොම දාන්නේ. මේ විදිහට ඉට්ටිදි කැල්ල අයිනින් තියලා අපිට පේනවා ඇති හොඳට. මම චුට්ටක් එක දිගට හදාගත්තේ. ගෑනු සතෙක් මම අරන් ඉන්නවා ෆීමේල් එක්කෙනෙක්. එයාව බෝතලයකට දාන්න නැතුව මම පැකට් එකට දැම්මේ. මොකද බෝතලයට දැම්මේ නැති බෝතලේ එහා පැත්තෙන් පිරිමි සතාට අද්දිනිය කිරීමට අපහසු වෙනදා මම පැකට් එකට දානවා. පැකට් එකෙන් එයාට අර මූණෙන් වදිද්දී වුණත් එක ළඟ ඉන්නවා වගේ දැනෙන හින්දා තමයි මම පැකට් එක දාන්නේ. පැකට් එකට දාලා මෙයාව දැම්මම හවස තමයි මේ වැඩේ කරන්නේ. දැන් 6:00 විතර ඇති වෙලාව. මම දැන් මේ පැකට් එක මේ ටැංකිය ඇතුලෙන් තියනවා. ඔයාලට දැන් පේනවා ඇති මේල් සතා ෆීමේල් සතාව හොඳින් අධ්‍යයනය කරනවා. දැන් මම මේක මෙහෙම තියලා ආය හෙට උදේට තමයි මම මේක බලන්නේ. හෙට උදේ වෙද්දි මම පෙන පොකුර ගහලා තියෙනවා මේකේ. දැන් යාළුවනේ අද උදේ මම බලන බලද්දි මෙයා පෙනපුකුර හොඳින් සකසා තියෙනවරු ඔයාලට පේනවා ඇති. ලොකු පෙනපුකුරක් මෙයා ගහලා තියෙනවා. මේ ඉත්තිදි කැබල් උඩ වලට පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. මේ තියන්නේ පෙනපුකුර. පිටිමි සතා ලස්සනට ඒ කූඩුව හදලා තියෙනවා. මේ යාළුවනේ පෙන පොකුර. හවස් වරුවේ තවත් මෙයා පෙන පොකුර ටිකක් හොඳින් මේ ක්වලිටිය වැඩි කරලා හදලා තියෙන්නේ. මම දැන් හවස් වරුවේ මෙයාව දැන් මේ හවස ගෑන සතාව මුදා හරිනවා මේ ටැංකියට. දැන් මම ගෑන සතාව මේට ගන්නවා පෙන පොකුර කැඩෙන්නේ නැති වෙන්න. පෙනපොකුර කඩා ගන්න පායාලුවනේ. ෆීමේල් එක්කෙනා මන් දැන් ටැංකියට මුදාරින්න යන්නේ. යාළුවනේ මන්න ෆීමේල් එක්කනව දැම්මා.
මම නැවත හෙට උදේ මේක බලද්දි හෙට උදේ තමයි මම එයාලා අධ්‍යයනය කරන්නේ. හෙට උදේ උදේ සමහරකට උදේ 7-8 වෙන්නත් පුළුවන්, 6-7-5 වෙන්නත් පුළුවන් පාන්දර. දවල් වෙන්නත් පුළුවන් මෙයාලගේ බිත්තර දැමීමේ ක්‍රියාවලිය සිදුවෙන විදිය. ඔයාලට පේනවා මේල් සතා ඉතා කාර්ය බහුල විදියට මේ ඉන්න අයුරු. ඔයාලට බලාගන්න පුළුවන් දැම් මේ උදේවරුයි ඒ හවසන මෙයාලව අපි දැම්මේ උදේවරුවේ. එයා තවත් වෙන පොකුර හදන ගමන් ඉන්නේ ගෑනු සතත් ඒ ළඟම ඉන්නවා. මෙයාලා දෙන්න දැන් තව ටිකකින් එක්වෙන්න එකතු වෙන්න තමයි මේ ඉන්නේ. ඔයාලට පේනවා ෆීමේල් එක්කෙනාගේ බඩ යටින් පොඩි ටියුබ් එකක් තියෙනවා සුදු පාට. අර ඔයාලට පේන සයිඩ් එකට ෆීමේල් එක්කෙනාගේ බඩ යටින් සුදු පාට ටියුබ් එකක් තියෙනවා. ඒ ටියුබ් එක ඇවිල්ලා තියෙද්දි තමයි අපි බ්‍රීඩින් අවස්ථාවට ෆීමේල් එක්කෙනා තෝරගන්නේ. මේ යළුවෙන වලට පේනවා ඇති දැන් දෙන්න ප්‍රජනන ක්‍රියාවලිය කරගන්න අයුරු. වලට හොඳින් මේ වීඩියෝ එක මම හිනා අමාරුවෙන් ගත්තේ වලට පෙන්වන්නම ඕනේ ඉඳන්. මෙයාගේ දැන් බිත්තර වැටෙනවා වලට හොඳට බලා ගන්න පුළුවන්. ඔන්න පිරිමි සතා බිත්තර අහුලනවා. ඔක්කොම එයා කටට ගන්නව අරන් ගිහලා පෙන පොකුරේ තමයි රඳවන්නේ. ෆීමේල් එක්කෙනා එහෙම්ම ඉන්නවා පෙන පොකුර ගාවට වෙලා. මෙයා නැවතත් බිත්තර ටික අරන් ගිහලා උඩට ගිහිල්ලා නැවත බිත්තර මෙයා ගන්නකම් මාර මුලදී වලට යාළුවනේ කිව්වේ අඟල් 4ක් විතර වතුර පුරව ගන්න කියලා. මේ හේතුව නිසා තමයි. මොකද බිත්තර දැම්මට පස්සේ වැටෙන බිත්තර පහළට වැටුනාම මේල් සතාට ඒක අරගෙන පෙනපොකුරට ගිහින් රඳවන්න සෑහෙන මහන්සියක් ගන්න ඕන හින්දා තමයි වතුර ප්‍රමාණය අපි අඩු කරන්නේ. එතකොට යාට මහන්සි වෙන්න දෙයක් නැහැ. අඟල් 3ක් පමණ යටට ඇවිල්ලා ආයෙ නැවත උඩට යන්න ඕනේ තියෙන්නේ. එහෙනම් වතුර ප්‍රමාණය පොඩ්ඩක් අඩුවෙන් තමයි දාගන්නේ. යා මහන්සි වෙන්න නැතු වෙන්නේ. ඔයාලට පේනවා දැන් බිත්තරය පෙනපොකුරේ රඳවනවා. හරිම ලස්සනයි. ගෑනු සතත් ඒ ආකාරයෙන්ම යනවා. එතෙන් ෆීමේල් සතත් ඉඳලා බිත්තර අරන්ගෙල උඩ දානවා. නමුත් අර බිත්තර ආහාරයට ගන්න අවස්ථාව වැඩි හින්දා තමයි අර පොඩ්ඩක් අද්දිනේ කරලා බිත්තර දැම්මට පස්සේ අපි ෆීමේල් සතා වයින් කරන්නේ. අපි බලමු ඊට පස්සේ මේ වගේ පැටව වෙන විදිය හෙට හවස අනිද්දා වගේ වෙද්දි මෙයාලගේ පැටව අපිට බලා ගන්න පුළුවන්. උඩ පේනවා දැන් මේ බිත්තර එක පැත්තක තනි ගුලියට වගේ තමයි මේ මේල් සතා රඳවලා තියෙන්නේ. වලට පේනවා කොලේ මේ බලන පැත්තේ දකුණු පැත්තේ චූටි චූටි සව් වැට වගේ වලට පේනවා. මේ තියෙන මේ පෙන පොකුරේ මේ අයිනේ ගොඩක් තියෙන තැන මැද. ඔය ෆයිටර් පිරිමි සතා ආව තැන මැද. ඔන්න යාළුවනේ දවස් දෙකකට පස්සේ දැන් අපේ අර දාලා තිබ්බ බිත්තර වලින් පැටව් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේන ඇති චූටි චූටි පැටව් සරුංගල් වගේ එල්ලිලා තියෙනවා. එකා දෙකා බිමටත් වැටෙනවා. දැන් අපේ මේල් සතා හරි ආරේ බහුලයි. මාර කාර්ය බහුලයි කියන්නේ හැම වෙලාවෙම කෑම නැහැ, කන්නේත් නැහැ. එයාගේ රාජකාරිය තමයි එයා කරන්නේ. වැටෙන පැටව බිමට වැටෙන පැටව පවා එයා අරන් ගිහිල්ලා ටක් ගාලා උඩ රඳවනවා. හරිම සතුටුයි යාළුවනේ. මගේ බ්‍රීඩින් එක හරියටම හරි ගියා. තව දවස් 4ක් විතර තියලා මම මේ ෆයිටර් මේල් සතාවත් අයින් කරනවා. එතකොට ඒ වෙද්දි ටැංකිය පුරා මේ පැටව් එහෙට මෙහෙට යනවා. උඩ ගොඩාක් උඩ තමයි ඉන්නේ. සමානක යටත් ඉන්නවා. ඒ වෙද්දි මම පෙනපොකුර තියෙන ඉට්ටි කෑල්ල පෙනපොකුර ඉහිරිලා තිබ්බොත් ඉට්ටි කෑල්ල අයින් කරනවා. නැත්නම් එහෙම පෙනපොකුර තියෙනවා.
මෙල් සතාව අයින් කරන දවස් හතරකින්. ඊට පස්සේ යාලට ආහාර දෙන ජීවි ආහාර දෙන ක්‍රියාවලිය තමයි දිගටම සිදු කරන්න තියෙන. මම ඒකේ වීඩියෝ එකක් ඔයාලට පස්සේ මීට දාන්නම්. වීඩියෝ channel එක subscribe කරන්න, bell button එක තබන්න. ඉදිරියට මේ විදිහේ වීඩියෝ බලන්න ඔයාලට මම දානවා. මේ විදියට කරොත් ඔයාලට පුළුවන් ෆයිටර් පැටව ටිකක් අරගෙන ලොකු කරලා වෙළඳපොළට දෙන්න. කීයක්රි හොයන්න පුළුවන්. මේ ක්‍රියාවලිය හරියටම කරන්න. මට කියන්න අමතුණා මේල් සතාව දවස් 4කින් අයින් කරාට පස්සේ අපි මේකට මෙතලින් බින්දු මෙතලින් බ්ලූ බින්දු දෙකක් විතර ටැංකියේ වතුර ප්‍රමාණයට එක ගහලා තිනවා මිලි 25ට පහ දාන්නේ. එතකොට වතුර ලීටර ගන්න බලලා බින්දු දෙකක් විතර ජලයේ තියෙන ප්‍රමාණයට දාන්න ඕනේ. අපි දිලීර පරපෝෂිතින් පැටවුන්ට බෝ වෙන එක නවත්වා ගැනීම සඳහා බින්දු දෙකක් විතර වතුර ටෙක් කරන්න ඕනේ. ඔයාලට දැන් පේනවා දවස් 4කට පස්සේ මම පිරිමි සතාව අයින් කරලා මම පැටවු ටික දැන් ටැංකිය හැම තැනම වලට පේනවා. චූටි චූටි පැටවු ගොඩක් ඉන්නවා. පැටවු ඔක්කොම වගේ ඉන්නවා ආපු. ගණන් කරන්න බැරි ගාණක් ඉන්නවා. හරිම සතුටුයි. දවස් 4කට පස්සේ අද පිරිමි සතා අයින් කරලා දැන් මේකට මෙතිලිම් බ්ලූ ටිකක් එක් කරන්න යන්නේ වතුර ප්‍රමාණයට අනුව. හවස් වරුවේ ගන්න ඉඳ මේ ෆෝන් එකේ ලයිට් එක දාලා තමයි මම මේ වීඩියෝ එක ගන්නෙ. ඔයාලට පේනවා මෙතිලිම් බ්ලූ එකෙත් හොඳ ෆිෂ් කියා බ්ලූ එක. ඒක හොඳයි ඇත්තටම. ඒ හින්දා මම ඒක පාවිච්චි කරනවා. හරිම ලේසි මේක. ගොඩක් කට්ටිය කියනවා ෆයිටර් මසන් හදන්න අමාරුයි කියලා. ඔයාලත් කරලා බලන්න මේ විදියට. පැටව සාමාන්‍ය සති දෙකක් විතර ගියාට පස්සේ අපි ජීවි ආහාරයම ලබා දෙන්න ඕනේ. ඒව පස්සේ වීඩියෝ එකක් අපි දාන්නම්. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ YouTube channel එක බැලුවට. Thank you. අපේ YouTube channel එක subscribe කරන්න.